එසනම් අප සේලු දෙනාට නැවතත් තුන්රුවනේ ආශිරවාදය තෙරුවන්ගේ ආශිරවාදය ප්‍රාර්ථනා කරමින් මේ සූදානම් වන්නේ මෙත්නෙත් පාම්මුල ධර්ම දේශනාවෙන් අනතුරුව පවත්වන ධර්ම සාකච්ඡවා රම්භ කරන්නට ඉති අපේ නැවතත්වට ආාධනා කරන්නේ පංගල වීදියේ දිගේ රැගෙනයන්නට යෙදනු චුලනි බ්‍රහ්මදත්තර ජුරුවන්ගේ ලැංගම ඥාතීන්ද, නැත්නම් අදරණිය මෑඩියන්ට ඒවගේ මග මෙෙහෙසිය දුව සහපුතා. ඒයට මනවා සිද්දවයිද හ ඉන්න ඉදිරියට කතාව කොහොමති කියලා ලබන සතිය ධර්ම දේශනාව තුළ දෙනගැනීමේ හැකියාවක් තිබෙන. එෙනිසා නිවාර්යම දිකටම මේ මෙත්නෙත් පාමුල ධර්මදේශනාව. ශ්‍රවණය කරන්න කියලා ආරාධනා කරමින්ම අද ධර්මසාකච්ඡාවට යොමුයමු. මේ උතුම් ධර්මසාකච්ඡාව සඳහ වැඩමුවන්නට යදන ගම් පහමිදිස්වත්ත හටිය දනිය ශ්‍රීසු දර්ශයන ධර්මණිකේතනා දීපති විචිත්‍ර භානි ශාස්ත්‍රපති රාජකය ප්ි. අති පූචනීය කැටවල හමාලෝක නාහිමිපාණන් වහන්සේව, අපි කවුරුත් සාදුහනින් ඉතාමත්ම ගෞරවෙන් පිළිගැනීම සිද්ධ කරමු ඉරිදා මෙත්නෙත් පාමුල ධර්මසාකච්ඡාව සඳහා. අපේ හාමුදුරුවනේ මුල්ම පැහැදිලි කර ගැනීම. තුන්ලොව සැනසීම ලබා ගැනීම ක්‍රියා පිල්ලිවෙත ගැන පැහැදිලි කරමින් මේ දර්මසාකච්ඡාව ආරම්භ කරමු. තුන්ලොව සැනසීම උදාපත් කරගන්නට තිබෙන මාර්ගය ප්‍රධාන පියවට තුනකින් සමන්්‍යතයි කියාමා. ස්වක්කාත පාදෙහෙ තෝරණ තැනම පින්වත්න ඔබට සේපත් කලා එහමයි යමෙක් සීල සම්පත්යෙහි මනාව පිහිටලා ධනධර්මාදී පින්කංවලට නිර්ලෝබිහිවහිට යමු කරනවාද ඒ හරහා ඇතිකර ගණු ලබන්නා වූ අලෝබද්‍ය සමෝහ චේතනා ඒකාන්තයෙන් වාසනාව ගෙන දෙනවා. එහමයි අප හලත්ව න කියලත්තියෙනවා පිරිසුදු චේතනා ගෙනදේ වාසන. එ පිරිසුදු චේතනාව කිවේ අලෝබද්‍යය සමහ ේත භගතුරන්ත පැදිි දශන කන ඉ දති පච් නදති. කතපු යෝබයක්ත්ත දන්දති. මෙනවජීවිතයත් සසර ජීවිතෙත්. යම්පිසි කියෙනනකොට සතුට අවශ්‍යයන ජීවිතය. ඇය සිිත කරගත යුතු වටි නමදේතමයි පු්ි කර එහෙම. ඒ සීල සම්පත්තිය සහ ධානතම්පත්තියේ ගුණය ප්‍රධන වශේ දක්වී බැන්නේ සංසාරික ජීවිත වශයෙන්ගත්ත දී ලෝක මනුශලෝක දෙකටයි. සමාධීය. සංවර්ධනය කරගන්න යම්කිි කෙනෙක් වේද ඒ සමාධයෙන් සංවර්ධනය කරගන්න එකනාට ප්‍රක්පොලෝක වට අන්න පුළුවන්කව තියෙන. ඒෙම මුදුරන සත්සුක්තාත් දිහාානය හෝ පංචබත් දිහානය හෝ දිහානවට පැමිණෙන උත්තම ඇට අ ඔබ පුතේ තුන්ලෝකය කියලන්න හෙමයි. එතකොට දීවිලෝකය මනුස්සලෝකයකි කතා කලා බ්‍රක්පොෝකෝල්ට අන්ද අවස්ථාව සරට න සමාධීවර්ධය කරගන්න හෙමයි. එතකට තුන්ලකම යගන්නලබෙන්න්න ප්‍රඥා ශික්ෂයට හිට පත් කරගෙන විපස් වදාාඥානයෙන් ලෝකේ දකින්නට වශ්‍ය ශක්තියල බාගල එහමයි හන්ඳරණ එතකොට මේ සීල සමාති ප්‍රඥා ගුණයන් වඩනකොට පිළිවලට වඩන්ට ඕන දැන නැත්නම් කොහොමදේ තත්වය. ඇත්තට මව් ාගිතුන්හන්ේ පැහැදිලි දශනා කරනවා අපිට සුප්‍රසිද්ධ විශුද්ධ ර්ගය කියවනකොට පෙන් සීලේ පතිත්තහය නරෝ සොපා්. එහෙමයි චිත්තම් ප්ඥාජ භාවය එහෙමයි. සියලු ජීවිත ගැටලු විසඳන මාර්ගහය පටන්ගන්න සීලේ පතිත්තහයි සීලේ පිහිටන්නේ නැතුව සමාධයක් වඩින් නෑ එහමයි. සමාධයක් වඩින් නැතුව ප්‍රඥාව වඩෙන් නෙත්න එහමයි. එතකොට කෙනනකොට හිතන්න්න පුළුවන් මහාචාරිවරු වාචාරිවරු. එකට ඒයට ප්‍රඥාවතියනවානේද නෑ ඒ අයටෙන ප්‍රඥාවන වේ බුද්ධිය. එහමයි බුද්ධිය කරුණු විමර්ශණය කරමින් කරු මතකතතාාගනිමින් කරුණු දිරපත්කිරීම හැකියාව ලබින් තියෙන. ශක්තියට කියන්නේ බුතිය කියලා එහමයි නුවන කියලා අර අපේ පහසුවට කියන ප්‍රඥාව කිය හැබැයි භාවිතුහන්ේ එක තනක මෙහම දශන කරන ප්ඥාවන්තස අයන් දම්ම නායන් දම්මෝ දු ප්ඥාස එහමයි ප්‍රඥඥාව සඳහා තමයි මම ධර්මි දශනා කළ එයි මගේ ධර්ුමාරගහ නිෂ්ටාව තමයි ප්‍රඥාව තිය ප්‍රඥාව කර ගමන් කරන්නන් සිීදේ පතිතහ නර චිතම් පඥච භාාවයන්කිේකයි එහමයි සිත දියුණුවන්නේ නං එකේ තමාදිය සිත දියුණුවන්නේ යකොට යම්තරකද ප්‍රඥාවතන පහළ වෙනවා කියලා එ වදල්. එහම එතකොට අනු පිළිවලත් තිෙන්න්න මඕන. එහම අනුපිළිවල කඩාබිතක තමහර කෙනෙ හිතන්න පුළු භාවනා කරනවා න සීලයක් කොන්න. භාවන කරනය දානාදී පින් අක්කරගන්න ෝඩ නෑ එහමයි භාවනාමෙන් කර නිවන්ද ෙන්න්න පුළුව. ඒවගේ මහා අදභක්තික. ඇැඟීන්තියන ආත්මාර්ථකකාමී හැඟගීන්තියන සාසනයට ලැබෙන ලාබලෝබ ප්‍රතිලාබ පිළිබදව ඊර්ෂය පව සැගවිෙන් බල පිසපුතින්නවා එහමයි. ඒ අ තමයි ඒවගේ අදහ සි්‍රිපක් කරන්න. එම ක්ට ඒකාන්තෙන් ජීවිතයක හරි පලය නිෙලාගැනීම සඳහා නංඒර්ථ මාසක දෙකදවසක්වත් තවන්ගේ ආගම දහාම් වෙන්ඩුවෙන්ක් උපෝසත සීලක පිහිටන්න පුළුව ශක්ති ඇති කරගන්නඕන්න. එහම. එහෙම නීතියක් නියමයක් නැති එක ආගමන බුද්ධහගම. එහමයි හන්රන වෙන බලන්ද එකරන්ගේ නීති ඇත්වන්න. ඉරිදට ආගමික ස්ථානයට සම්බන්ධ වීතුයි. එහම එොට සරා කරාධට ආගක ස්ථානයට සම්බන්ධ වීතුයි. එ. ඒ ලඟට කිටන බැතිමතුරලන්න හැ ෙදරක්ම යෘරත කල ආගරන්නවා කුරුස වැ ොනොම ල්ියත. එහෙම. ඒ ප්‍රතිම වැඩම නම ගඩල හෙමයි ඒෝ බහොම අපි තාදර්ශර්ගතයේතුවක අපි අපේ ගෙදරගට කරන්න වැඩමෝන්න. ධානයක් ඇතුන චිතර. එහම හදර පිරිසක් න චීතරන්නේ. අපේ ක අෞුරුත පුරාම ක්‍රියාපතුකන එකක්. ඒවනාට අපි තුරුපුහු වනත් ඔයදන් අලුතයෙන් පුරදුවෙ ලතින කටිනය දැ හෙටින්නේ කටින ආරම්භ වෙන්න. හම එතකොට වස්කාල ආරම්භ වෙන්නේ. එතකොට හාර්මාසකට ඉසරහිට කටිනේ සිද්ධවෙද එහෙමයි එතකොට සහර්කෙනක් වසයන ිච්ච දවස ඉඳදලම කටින වස්සේ ගෙන්න්ගේට වැඩමෝන ඔය හාර්මාසය පපුරාම එහෙමයි එක පැත්තකින් ඒක අර දෙවමෑනින් ප්‍රතිමාාව වැඩමෝනවාගේ ශ්‍රද්ධාව පිහිටවීමට සඳහත් ගෙවල් ඒ සනා සූදනගීමට සඳහත් එක පැත්තකට සමග සම්පන්න භාවේ ගොඩ නැගීම සඳහත් ප්‍රයෝජනවදදෝ කියල මට හිතෙන එහෙමයි ඇතම් ප්‍රයෝජනවා එහෙමයි එනිසා අපේ වැඩ පිළිවලක්තියන අද උපෝසතු සීලයක් ද බලඩ ඉස්ලාම් බැති බතුල්ගේ ඒ රම්සා උසවයට එනකම් ඒ නෝම් ියල්ලන කිරකක්න කරන්න එහමයි ට ඒගොල්ලො උේ ඉද්‍ර හවසනකං හරෙන් වැලකිලා ඉතර පිළිවතා පුරන එහමයි ද අපේ අය අඩුමගානේ ස සමදන් වන කිර හි ව හබ ස න හ සි වස ක ප රිමවනු එහෙමයි. විතට සිිල්පරණ කන උදේර්ථක නල්ල තියාගලන විකාල බෝජනා වෙනමාන තිකාපද ඒමයි අදුර රෝගක් නං අපහස කෙනෙක් නං එකට අවසරය ලබාදීට තියෙනවා අඩුගානේ එක දවසක් මාසක ආහාරෙන් වැලකිලලා ඒ සීලේ වෙන ඉන්න දපි. එස දරු කල තු ආගංවල ගරල පිළිවෙවලට අපි ගරු කළයේ තුයි ඒවගේ ආදශගතයේ තුමයි ඇ හ වත්තක් ක්‍රියාවට නගන්න පුළුවන්කමක් තිබෙන අපි වැලකෙන ආහාරවේල ඔන්න අපට දාානය හෙටර වෙන කෙක්ේ දාට පූජ කරන්න පුළුව. ඇතරම් ොළුවවා ඇතරම් පුොුව දැන් අපිහිමක අපි පන්සලට සිහම් දද ඇය විකාර පූජ අතුරහ පත් ආහාරගන්න එහම තන්ගේ රාත්‍ර ආහාරවෙල උදේ බුද්ධ පූජාව තා එහමයි සමහරට එයනකොට අතරමග ආර නැති කෙනෙක් න්න වඩ පුළුව ඒ කෙනෙකට අරකත් පූජ කරගනමයවා. ද පජාතරක්ුණේ දානය එහෙම නැති බරරිෙකට ඩි ෙකට අත් දන්න ලන් ඒකරලක දානය එහෙම. හඳන ංචි නිවැරදි කරගනීම පහදිලි කරගැනීමක් ඕන. අපිහිටම ඒවි දිහට සම්මා සම්බුදුරජාණන් වහසේ උදෙසා බුද්ධ පූජාව සකස්කරගෙන යනවා හැබැයි අපි වෙනම පාර්සලයක් නත ධන පාර්සයක් වන්න පුළුවන් කෑම් පර්සයක්ක් වන්න පුළුවන් අරගෙන යනවා. නමුත් තාම අපි සම්ම සම්බුදුරජාණ වහන්සේට බුද්ධ පජාව සකස් කළ පූජ කරලා නැහැ. අතර මගදී යාචකයහරී වෙනත් කෙනෙක් හරි මුණගැහිලා? අරවගේ අර ධනක හරි හම නත්තන් කෑම පර්සලය හරි කෙනෙකුට ලබාදිනව නම් පූජකරවනම් දාන ැටට පපුජා කරනවන එතකොට ගැටලුවක් දහඳනක මක් නැද කොහ එක ගැටලුවක් නව ොකද හෙතු බද්ධ පපුජාාවවි කරනද හෙමයි දැන් රැකිරක්ෂාවට යනයි එහමයි. උදේට ආහරිි අහදල උදේ බුද්ධ පූජාවතිය එහෙම අස් කරලා ගෙර කවර න්න න ල ෙර ක කට හ නම් බද් පජක. आස ති තින්න බුද්ධස නිුඩ තැම්පත් කර හෙමයි සමහරට යට අ ගෙරි චාර් කंड වෙන්නන්නේ ऑෆිसේගේ යා මාටි රීම එහම හමතර බුද්ධ पूजाය कोළ हमරයක්නෑ එහමයි බුදු රජාණන් වහන්සේ पूजा වන් कर ले හෙමයි ද එකමහර වර න ්‍රේ ව डකටම කියයන්නේ ඒ අදේ බද්ධ පජාව තියල ඇයත්තුදේ කෑමකාලයන්න ර එහම ඒත් පාපයක් නෑ විර චේතනාව බදුරජාන් වහන්සේ ක්ට පොටස වංකලාගන්න හැකි මිරගන්නට පුළුවන්නං එච්චරයි වඩ පාපය සිද්ධ වෙන්න එහයි. හොඳ හෙතින් ඒ විදිහට ඔබත් පුළුවන් කමක් ති වෙන මෙ පුංචි දේවල් හැබැයි මහල් ලොකූට හිතන්න නැතුව ඔබට හැකියාවත් තිබෙන ඔබේ සිතුවිල්ල තමයි අතිශයෙන්ම වැදගත්වන්න ඒය අනුව සිතුවිල්ල ක්‍රියාවට නවන්න තමයි මේ ධර්මය තුල තිබෙන කරුණු. අප හදුුුවන් වහන්සේ මැනවන් පැහැදිලි කරලා දෙන්නේ. හාදු්‍රණයේ ප්‍රක්්‍යක්ෂ කිරීමතින් තොරව යම් කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න ලුවන්කමක් තිබෙනවාද. අනුමාන වශයෙන් පුළුවන්. ප්‍රත්්‍යක්ෂය කියන්නේ අනමානය නෙමේ. එහ දැ උදහරය වයෙන් අපිගත්තොත් දෙහානය පිළිබඳව යම්කිසි අනුමානාත්මක දනුමක් ලබාගන්න පුළුවන් අපි කෙනෙක් භාවනනායෝගීක් දිහා බලලා, න්න අහල දිහාන මටට හිතපත් කර ගත්ත කෙනෙ කියලා බාහිරින් බලන්න පුළුවන්. හෙමයි නමුත් පත්්‍යයක්ෂෂඒයාගේ දිහානේ සුවය මේකයි කියලා තනමාන වශයෙන් දකින්න පුළුව ඒයා කියනක අහගනිතයමට අයක් වැටේනවා හමයි එයා පිහිතමකෝ යා කියනවා මට පාාව නවගේ ස්වභාවයක් දැනුුණේ. එහමයි. අරමුණු මකුත් හිතේ නැති ස්වභාවයක් මට දැනුනේ හමයි මටත්තකට ඒ හිතාගන්න පුළුව. නමුඒක ප්‍රත්්‍යක්ෂණවේ කවධහර දවසක මත් ඒ තත්තයට පත්වනාට පස්සේ. පටදග ගන්නූ ප්‍රත්්‍යයක්ක්ෂයේ තමයි ප්‍රති්‍යයක්ක්ෂේ ගන්නතක ඉගරින්න අනුමානය. අපේ හාමුදුුවන් වහන්සේ ඒවිදිහට ධර්ම කරුණු පහැදිලිකර දෙන අතරතුරේ අපි හාමුදුුවනේ දැන මහෝසද අපේ බෝ සත්තුමා නැත්තම් පනිිතුමා ක්‍රියාත්මක වන ආකාරය දෙස බැලබවාම අපට පැහැදිලිවන දෙයක් තමයි යමක් අධ්‍යියනය කිරීමේ වැදගත්කම. එකොට යමක් අධ්‍යියනය කිරීමේ වැදගත්කම ධර්මයටට අනුව සමාජය කොයිතරම් වැද කියන කානාවත් අපි මෙැ දිීමම පැහදිි කරද ම අප හාමුදුරුවන. ඇත්තටම අපි ධර්මයටන් රූපෝමක් කතාකළුත් එහෙම හැම බෞද්යක් භික්ෂුවක් විික්ෂණයක් උපාසකය කුපාසිකවක් වේවා අධ්‍යනය ඉතා වැදකක්. එහමයි. ධර්මය අධ්‍යන ඉතා වැදකක්. දැම් බලන්න අධ්‍යයනය තුළින් පුසලතා සංවර්ධනය කරගන්නව. එහෙමයි මහාවෂද පටිතුමා උමන් දෙකක් කාරප සිද්ධිය. ඉඟට ඒ උමගේ මඩ ගඟට යවම් කරවන්නට පෙරය. ජන්කව අපේ ඇත්තු जाලය ග්‍රීඩ කරන්න කැමති ලය ග්‍රඩා කන කොට බතුමගේ මනිසම හින්න පුළුවන් උද්ගෝෂනය කරන්න පුළුවන් දගන්න බතුට පුළුවන්ද පුළුවන් කියල ොදු කරගත්තන්න එකොට බරද අපිත් යම් किसी වැද පිරිවෙල ්‍රියාත්ම කන කොට අපට ඉස්සරහට එන්න තියන්න පලිබෝධ ැනේ මේ අද කතා කර පු දේශනාවේ තියෙන වටි නාම් කොට තමයි යම් किसी දත් जනාගීබඳ හා තමයි යම් किसी ගමනක් क्याන කොට සලස්මක් ්‍රියාत्ම करන්න කොට මෙන්න මේ බාදාවොත් මංමකොද කරන්න. එහමයි. මේ බාධාවත් මංමමුකොද කරන්න මහුෂද පටිතු මා කල්පනා කලා දැන් මෙන්න මේ විදියට රජුරුවන්ගේ බාධ එන්න පුළුවන්. රටවසියන්ගේෙන් බාදාය එන්න පුළන් අලුත් රටක් රාජ්‍ය එහමයි. එතකොට ඒකට මං යොදාගන්නාලද උපක්්‍රව මොනවාද. රජරුවන්ගේ හිත නවාගන අවසරයක් නඟක් කර කරන නියෝගයක් ලබාදීගන්න තමයි මේ වැඩ පට ගත්ත රජවරට වටර දෙකක් කියන්නට ේ වාම ඉසලකැ අප ෙදක් වෙනස් කලා හ බ. එහෙම. එතකට ඒ තරං උපායිශීදීවීම සඳහා එතුමා අධ්‍යනයක් කරන්නට ඇතිනෙ එහමයි. එකපැත්තෙකින් එතුමා ඒ උමං තැනම් මාදී දේවල්වගේම නකර නිර්මාණය වගේ දේවල් කරන්නට මේ ලාගත්ත පොහොුව ලබාගත්තේ වේදේහ රජරුවන්ගේ ප්‍රධානන් වාාසක දුරයට පත්වනට පස්සේ. එහෙමයි නත්ත සේනක පුක්කුසේම හරරියට අපේ තින්කුත් කැපල්දම දැම්මනේ හමයි එන්නව දෙන්නතු ඉහරෙට. ඕ රජුමන ගණන් ගඩ දේවල්ද මේ පුංචේක කර දෙවල් ඔවා ගණන් ගන්ඩප කියල මහා ආච්චර ජනක දෙවල් කර හමත් ගනන් ගත්තන හමයි එතකොට අන්තිබට බොහොම අියෝග ගොඩක් මැත් දෙහම දාමත් බෝසතාන් වහන්ද මේ උුම්මක් ජාතිකතුළ පෙන්න දෙතම අභියෝග දීනවා ජීවිතය එහෙමයි. ඔබක නිකාම කතන්දර හැට හගහිිට වැඩක් නෑ මගේ ජීවිතේ අියෝගට මමුවන දෙන්න කොට තම අියෝග ඇවිල්ල නැම්ඹරන්න මවක්ෂත පටිතුම අියෝග එෙන්න්න ඉස්සර වෙලානේ. නගර නිර්මාණය දමේ ශිරු සලසුම් හැදේ හෙමයි. එසා තුමාටර අධ්‍යනය වැදගත්. එඒ අධ්‍යනකඇ න්‍යාත්මකද්‍යනයක් තරන්නේ එහෙමයි ඒතුවා ප්‍රායෝගිකෝමේ තුමාගේ නගර නිර්මාණය කිරීම කට යුක් ති ටික සම්පර්ණ කක හෙමඒ ප්‍රෝජනවත් වනා මේ චූලන ප්‍රක්්මදත්තරජිරුවන්ගේ දංකරය සංවර්ධනය කරන උප උපක්්‍රම ශීලෝ ට කර එහමයි. ඔොත්තෙ හමන පහදිලි කරග ීමක් සිද්ධකර දැ සමහරවිට කෙනෙකුට හිතෙන පුල මේ ප්‍රශ්ත් එක්ක හොදමික දරා ගන්න. අපිට උනානම් අපිටම් කීටක් කරන්න බෑ කියලගර වෙලා. හැබැම හැම දෙයක් මනසත්ක් සිතුවිලිත්ක් සිද්ධවරන ක්‍රියාආදාමයක්. මේකී තිබෙනටාකම අපි පැහදිලි කරලාදම අපිහදුුවණ. ඇත හැම දෙම අියෝග මෙහමත්මට මෙහම කරගන්න බැවට හිතනට වඩා. හැමෙනෙක්ම කරා එ ප්‍රශ්න වලට මොවවාහෝ විස ගක්ව. එහෙමයි. ඒ හමටම නොවන්න පුලුවන් ඒහමයි තමන්ගේටමින් තමන් හිතර මම් මේකට මේක කියනව මම් මේකට මේක කරනවාගේට හිටන්න වනේද. ඒක තමයි තමන් ති පස්කන හම. තමට වඩ හලල් දෙවල් හිතන්දයන්න ලඕන්න හෙම ඒයි ඩවැදගත්ත තමන්ගේ ලදා අත්දැකීම ඒවගේම දැනුම උපයෝගි කරගෙන යම්කිසි ගැටලුවක් අවත් කොහම හුණ දෙන්න න මේ ගැන ඔබට අවදාාන යොම කරන්න පුළුවන් කමක්ති වෙනවාම්? ැටලුවකින් තොරව ඔබට ඔබේ දෛනික ජීවිතය වැඩ කටයුතු කරගෙනයන්නට හැකයාවක් තිබෙනවා ඊළඟට අපි හාමුදුරුවනේ විමසන ගැටලුව තමයි පහැදිලි කරගැනීමක් වශයෙන් තමයි දිරිපත් කරන්නේ බෝද්ධි සත්වයන් අදහස් හිතන විදියට ඒආකාරම්ම ඉස්ට වනත බෝධත්වන් හිතනවිහට බෝධත්ව වහන්සගේ අදහ සිටිරන්න හැකියාවක් තිබෙනවා ම ටවන් ේ හදන පරමතාවන් පිරීම ගුණ හටේ ද. ඇත්ත ම ඇත්තර මේ පාරමිත පරීම ගුණන හට බෝධි සත්වහෙන වචනේ තේරීම ම ස බෝධ පා ද පරාග ග හ. ඉ සරහති පට්ට සත්තර හති පටටාන. සතර ඉර්දිි පාදේ සත්තර විද්ධි පාදා. එතකොට සත්ධහ සතති ී සමාධ ආදී කොට ගත්ත වූ පංච ඉන්ද්‍රියන්. පංච බල එකට සත්ව බෝ ජංග ධර්ම ඉ ටාය ශ්්‍රාංක මාර්ගය. මේ කියන්න ලද බෝධිපාක්ෂික ධර්මයන් පුාගත්තාව හිත වගේම ධනශවීඩන ස්ක්‍රම්‍යාදී කොටත් දස පාරමිතාවන් පිරීමෙන් ලබාගත්ත වූ ආචර්රජන අතජන බලත් මේකට හේතුවෙනවා. ඒවගේ ලබාගත ආශිරවාදය. එමයි තැන් මහුම් මක්ග ජාතකට එන්න තුරු බුදුවරු කීනවකගේ ආශිරවාදී ලබලති නද විවරණවාසි එයි. ඒ විවරණවල බලෙන්. හිතන පතන් වල ස්ක ගන්න ක්තිය බෙනවා එකක් තමන්ගේ ගුණය අනතක ලබාගතතා ආශිරවාද බලය එහමයි දේ හර ජීවිත දී එකනකාගේ ජීවිතවලට නත් යම්කිිහිදයක් හරියන්නේ දියුණවක් පුදාපත්යෙන්න්නේ දරුවන්ේ කකට මවියන්ගේ ශුරවාදේ තමන් උත්සාහය මන්ගේ රම ක්තිය වන්නම හෙමයි තමගේ පුණි ක්ය තියෙන්න සිිෂන්ට හරිියන ගුරරුන්ගේ ආශිරවාද දිනගත්තුව හෙම ආශිරවාද බාගත්තත් එක වර දින්න ඇතකොට එනිසා ගේ පරරිිත ගුණ බලවිත ක්න ආසිිරවාද ශප්‍යයත් ඒකට බලපා එහමයි. හොඳයි ඊලංක කැටලු අපේ හාමුදුරන්නේ සිත දිනාගැනීම. සම්බන්ධෙන් තමයි ප්‍රශ්නයක් විදිට බහන්සේට යොමු කරන්නේ දැඟ චූලිනී ්‍රක්්මදත්තරජුරුවන්ගේ හිත දිනාගත්ත හින්ද තමයි මහෝෂද පනිතුමාට නැත්ත අපි බෝතාවන් වහන්සේට අරවගේ අලංකාරවත් නගරයක් හදන්න නැත්ත නිර්මාණය කරන්න හැකියාවක් ලැබුණ. හැබැයි මේක ලේසි පහසු දෙයක් නෙවෙයි. මේ ක්‍රියාදාමයම අපි කොහොමද සාමාන්‍ය සමාජයට ගත්තාම කෙනෙක්ගේ හිත දිනාගෙන තමුන්ගේ වැට කටයුත්ත සිද්ධ කරගන්න අපේ ගැන පැහැදිලි කරමු. අපටඒට හොඹ නිදර්ශනය තමයි විශාකාව විවාහ පත්වන්නට පූරෝදවසේ බලන්න කරුණද හයක් කිව්වා කරුුණද හයක් කිවවා. ගේ ගින්දර පිටට දෙන්න එපා එ පිට ගින්දර ගෙත ගන්න දෙපා. ගිරි දෙවියම් පපුදන්න දැ ඒ හකොට කියට සර හින් තිකක් කිවෝත් පහසුගන්නක වාඩිවෙන්න එහමයි. එක තමන්ට පහසුන්නක නෙවේ හමයි මව පැමිණනකට හැමයිලාම ැග නැට ගඩ ැලක වාඩ හමයි මවට අගවරවක් නොවද නැදනිය හෙමයි පියාටත් හෙමයි එතකොට සුවචව ස්වාමියයට කටයතු කර එහමයි. බෝම යටහත් පහත්ව ප්‍රියමනප ප්‍රේශීරී වචනයඇතුව ක්‍රාත්කවට කිසිදවසක. හොට කමක්තියා හොර හිතක්වත් හදාගන්න. හමයි කිසි දෙයක් වහන් කරන්නපා එහමයි හැමදේ සසාකච්චා කරන්න ප්‍රශ්න කව. ඔන් ඕය වගේ කටයුතු කරද්දිී හිත දිනා ගණඩ පුළුව. එහමයි කෙනෙකුට කෙනගේ විශ්වාසය දිනාගන්නවා කියෙනෙක් හරි වැදගත්න අපිට කොච්චර කවරු අතාකරත් කහොම කතාකරත් විශ්වාසය කියෙනගැහඇදන්න හම කලාතුරට පි ිනබදරත් තැපත්ෙන මවපිය ෙර එහෙමයි සමහරට රස්්‍යාදු කෙනෙකුට අහුනොත් ියල වටිනාක දන්නතිකු හු එකක විහසකරවා හම හතර හිත දිනාගත්තු විශ්වාසරක ගත්තු ගැනකුට එක කතා කලකුේ හවත ප සාල්ලිකතින දදි්‍ය කකුණු ම කාද එහමයි අවල්තන මදලිකතිනවා හදි්‍යයක් කුණ දුවේ මේටිකකාක් හෙමයි එතකොට මලත්හිට සව ස දෙකත් හිත දිනනාගත්තු ෙනනකුට පවරල හෙම හිත දිනාගද වරුව හිතලාගර බලහත්කාරකන ගන්න ඇතින්නවා එහම යා දෙන්න කවදාව එෙමයි තල්ල යමක් ලබගන්නව නේද පරිහානීම් පරිහනීට පත් එතා හිත දිගන්නවා කිය ඒකට ගොඩක්ාව කරුණු බලපාන අප්‍රිය මනාපලස කතා කිරීම එහෙමයි විශ්වාසය තහව ට දීරික කාලයක්තිේ සාමමුහික වැඩ කිරීම එ ඒගේ වෙවල හිත දිනාගන්න පුළුවන් හැබයිති සමහර කෙනෙක් ද මුදහරන හැරගත්තත් අපේ දිවගතා ප්‍රමසමතුමා එහමයි බල ගසන කරන්න තර හිත දිනාගන්න ලං ුණද බපුගේ ද හෙමයි ච කාලති රලා ඉදර බෝ ලා ඉතින් අ හිත දිනාගන්න කොටම මේ මේ එන්න මොකට කියෙලා තේරුම් න්න පුුවන් ද බද්ධන පැත්තක් තිෙන් ද එමයි එතක තේරුග පුල කපට හිතකින් හිත දිනාගන්න හනද මේ අවකව හිත දිනාගන්න හද කියනක තේරු ඩ පුළුවන් ඒ අබෝධෙකුත් තමට යන් ට දම හනට න තරන හම දැක මැති එහමයි ම හිට දිනගත් ඇගැර ඔබ විශ්වාසය තැකවා එමයි අතිමටෝබ හිත පලතුලා විවාහයවෙන්න පොල්වා හමයි අවුරදු ගන්න පෙම් කරලා විශවාාසය කොටන කලා ඔන්න මෙන්න කෙලතියෙද්දී විවාහයට විවාහේ දතනගතත් ති නමකට විශාෂය කඩවෙලා එහමයි විශාෂ කඩවෙලා තමට කෙනෙ කන කෙන ගාතනය කරන්නේ තමන්ගේ බිරිඳ. අප ිහිතමක අන්න පුරුෂයක් හිට සම්න්දැවනවාග. එහෙම දෙන්නම ගහතනය කරන්න. එම මොකද විශ්වාසය කඩ කරන්න හිතදිනාගෙන හිටිය විශ්වාසය තියල තිබ්බා හැමද පවර්ක්ල තිබුණා. ඕනෑ තරම නිදහත දීල තිබුණා. එ නිදහත අයතාවදීට පවිච්චි කර පුලිසා ඇතිවෙන හි්පීඩාව ලේසි පහසුන. එහම මරදාානත් පුළුවන් එම බොහු සීකල්පනාව තම හිත්්ද ගන්න කියෙනක වන. ඒ ද ගන්නන්නේනෑ ොන මයාාවෙන් විල හිද්දිනාගන්න හතරෝද කියෙන කාරාවත් ේරම්න්න්න. ඉතිෑ මේ විදිහට නිරන්තරේම ඔබට ඇතිවන ගැටලු මෙත්නෙත් පාමල ධර්ම දේශනාව තුළ ධර්ම සාකච්ඡාව තුළෙ අපිඒසාකච්ඡා කරන්නේ ඔබේ ජීවිතය සෝපත්කි්‍රීීමේම මුක්ක අභිමතාර්ථය ප්‍රාර්ථනාව සිත්තුල දරාගෙන. අපි හාමුදුරනේ අපි මේ විදිහට ධර්මසාකච්ඡාව දිියත් කරගෙන ක්‍රියාත්ම කරගෙන යන මොහොතේ ඊළ ගැටලුව තම ඉන්න්නේ. එතමයි පෙහදුවන අපිදන්නවා සමහරවිට සමහරපුද්ගිලයන්ට මහා විශාල දැනමක් තිබෙනවා හැබයි අවබෝධීන් වැඩක් කරන්න බෑ වැඩක් කරන්න ගේපුම එතන ෆේල්ලන නැතන්ගේ වැඩ අසාර්ථක වෙනවා. හැබැයි සමහර පුද්ගලයන්න මහා විශාල දනමක් නැහැ. නමුත් වැඩක් කරන්න ගේපුොම අර මහා විශාල දනු සම්හරතින පුද්ගලයන්ට වැඩියේ තාමත්ම සාර්ථකය වැඩ කටයුතු නිමට පත් කරන්න පුලුවන් කමක් ලබෙනවා. එහෙම වෙන්නේ කුමක්හින්නද. ධර්මත්ෙක්ක අධ්‍යයක්ක මරි වැදක හෙම. හ දනුව තරත් යෙන පුදගලගේ වැඩ කටවා සාර්ථක වෙන්නේ එයට න්‍යායික දනමතියනවා. එහෙමයි අසාගත්තු දැනම තියනවා. එහෙමයි නමුත් එයට තමාත් විසින් ලබාගත්තු යම්ගි අදැකක්න. එහෙමයි ඒනිසා ඒ වැඩේම කරන්න ගියාම ඇයට ඒේ සාර්ථ කරන්න බැදැු දහරය කරට ගත්තත් අපිහිතමකෝ පෘෂිකරමය පරවඳ උප දෙෙද හට දැනුවමතියනවා. එහම. නමුත් එයට මයිොකදන්න කිිටෝගන්නවවා. එහමයි. මොග හේතුව එයාට අදදැකීමනේ එමයි. නමුත් කොවි බහත්තය ඉන්නවා. එයට දැනු වනෑ එහමයි නමුත් එ ීර් කාලෙ තිේ ගොවිතන් කිරීමල් ලබන අදැකීම තියෙනවා.ඒ අධදැකීම තියෙන් නිසා අදදැකීම කරන කොටකට ලබා ගන්නවූ ජයග්‍රහි බව යට ගොටනංඟගන්න පුළුව එකයි ඒගතින වෙනස එහෙමයි. කළඟට පි හාදුරණේ මනා සැලසුමක් ක්‍රියාවට නංගන්නවා කියලා කියන්නම ප්‍රඥ්ඥාවන්ත ක්‍රියාවලියක්ද ඇත්තර මොවත්. ගේයක් හදන කොට නත් බලද සරස් පංහත් හ දුවත්මකට වෙන්නේ. සාර්තකයි. ඇත ගැන කල්පනකර නැතු හැදුවත්මකට වෙන්න සාර්තකයි. මට හුගක් වේවා වෙලා දීනවා හමයි. මේ කෑල්ල දරට ප්‍රමාණුවත් කියලලා ඔය පුතා බාමි සාහකච කන තරති ස්තපපු ගත්තොත් හෙම දෙන්නකොට මරන්නබ හෙමයි. ඒ කාලි හැතින මට තීච්ච වක්කම සහ. එකල් හැටියට හිටපුයි දායයික දායකකාවන්ගේ ශක්ති හැටියටත්නක කලේ හම හ නහත්මගේ කරන්න්න කලබල වෙන්නතුව තවටික කල් ගත්තානම් කෙනකුට ඇල්ල වාඩිවෙලන්දවත් ස්තෝප හදගන්න දුණ එහමයි අන්න මගේ සැස් මක්නතු කටයතු කලා ඉතින් ආයි හැම එකක් දෙකට කඩන්න හිතවනා ප හෙමයි එක වියදම දෙයි ස්බන්නතු වැඩ කරහ එති මේ මේ බණහ නොග දෙරමටත් තක වෙලා ඇති. එහෙමයි සැස් පක්තු වැඩ කලාහම? එක වැඩේ දෙකයි කියලපි කියෙනවාන්නේ හෙම සට අම්මා කියනවා මේ දපුුස්්‍යතා ප මේ හමේ උඹ ඉ උඹේ වැඩක් කරගන මොක දන්නද අර ගහයට වැහි දෙකයි වගේ උඹ කරන වැඩේ කරන්නුගේ හම තවගෙනෙ කෝනේවාප පහොස් පස් කරන්න එහෙයි. ඊට බයි මම්මගේ වැඩ කරන්න මොක අරය හැස්මක් නැගත්තගත්තා කැපුවා ගටවා පි ති නදර පියය දැන්ම අලු හකිරිි පපුතුටි හිප දැම්ම කිය ආයි තම්මයිකස් කරන්න ඕන ඇ වේලවන වේලවෝන සැලස්මක්නෑ එහමයි අම්මහෙමනේ. වියන්ට පටගත්තම් සේරුදේම ලංකර ගන්නවා අප විත්‍ර දේවල්දාන්ට බාජන වෙන තියාගන්නවා හරග පිළිවලයිනේ එහම එතකොට සැස්පගේනකගේ අදහතපුතේ පිළි වලගනකන හම හොද න දැ දැ මේ ධර්ම දේශනාවට උමනක්න්න කරු ගුණු කොටලගියයාගන්නන හෙම අපි කලින් අධ්‍යයනය කරන්න ඕන හම ක සජීන වැට සහනන්න හම. ඒකොට ඒ සදීවී යන්න වැඩසකහනට අපි සරස් පක්නතුව ක්‍ර්‍යාප කුණොත්. කොතනිකොතනි හිත හිතනයව කියද ගත්වොත් ඒ වෙලාවරමට පුලුවන්ගේට හිතාක හිට යුත්ේෙම කලින් සූදානමක් නතුව. හැමවලලාමක සාර්ථකයි ඇි හම විට්කම හැමත් දේකටව සූදාානම් ෙන්ට. එහෙමයි. මේ විදිහටතාද මටිනෙත් පාමුල්ල ධර්ම සාකච්ඡාාව තුළ කරුණු පැහැදිලි කරගෙනය නාාතරතුරේ. අපේ හාමුදුරනේ දැන්ග වේදේහ රජතුමාට මහෝෂද බෝසත්තුමා නැත්තම් මහෝෂද පඩිතුමාවාගේ. හද නොනක්කාර ප්‍රඥාව මෙහවා කටයුතු කරන්නට පුළුවන් හැකියාවක් තිබෙන පඩිරුවනක් ලැබෙන්න්න පෙරපික් තිෙන්න්න ැතින. හැබයි මේක හැමනායෙකුටම ලැබෙන්න්නේින් නැහැ. නැත අර සේනක පුක්කසාදී වශයෙන්. මේ පණිවුරු හත්‍රදිනාගෙන්වේදේහ රජරුවන්ට සේවා කරගන්නට තිබුණ නමුත් ඔවුන් සිද්ධ කරන්න මොකක්ද. මහෝෂද පනිතුමාට තියෙන අවස්ථාවන් මගහරවල අවස්ථාවන් නැති කරන්න උත්සාහ කරලා. සහ ඒ තියෙන්ෙන දැනුමා සේනක වගේ පනිතුමාල අවබෝධ කරගෙන තමුන්ට තැන නැතිවේ කියලා හිතාගෙන කටයුතු කරනවා. එනිසා අප හාමුදුරණේ යම් නායකයකුට වේවා, යම් පුද්ගලයකුට වේවා, කණ්ඩායමකට වේවා, නිවසකට වේවා. හොඳ එකඇන ප්‍රඥ්ඥාව මෙහයවලා අවබෝධයෙන් යම් කිසි ආකාරයකට උපදෙස් දෙන්න කෙනෙක් ඉන්නවා කියලත් කියන එක මහා සම්පතක්. එවැනි සම්පතක් තමුන් ලැබෙන්න්න දැ පවුලකටත් සමහිට අපේන්දුරින්. තා මාරුවෙන් ජීවතවන පවුලක එක දරුව්ගේ ක්‍රිය කලා පෙහින්ද මුළු පවල ගඩා අස්ථාවල් නැත්තම් සාර්ථකය අවස්ථාව ලි දැක තියෙනවා. එවැනි දෙයක් ලංවෙන්න සංසාරික වශයෙන්. අපි කොයි විදියටට හැසිරෙන්න්නට ඕන. ඇත්තටම ඉමිනාා පෝඥකම්මයන මාම බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු කිවන්නේ. එහමයි. සත්පුරු සේකුගේ සමීපභාවය පන්තේකගේ සමීපභාවයක් එහමයි. යම් කිසි කෙනෙක්. යම් කට යුත්තක් කරනකොට යගදන ුණ්‍යේ ශක්ති බලපානවා ඒ කටයතු සාර්ථක කරගත්. එහමයි. වේදහේ රජරුවන්ගේ පුුණ්න්නේේ ශක්තිය තිබුණ එහෙමයි. ඒ මහාපුුණන්නේි ශක්තිය ආනුභාව බලමහිමේ නිසා තමයි වේදේහ රජ්ජුරුවන්ගේ රාජ්‍යසීමාව තුළ අරකිවගෙත් සඳුන් ගැටයක් අති නරගනාාපු. මවස්සද පුංචි කුමාරය. එදා ඒ ක්‍රීඩා කරල දහස කුමාරුටුතක් එහම. හදපුුවර් මහා මාන්දිිරය. පටම කිව අදැී මවශ්‍යයයි නගර නිර්මාණයකට කෙලා. එදා ඒවි දෙටකක් කරන්න පුළුවන් ුුණාන මේ නකර නිර්මාණය ඇතුමට ප්‍රශ්නය න්න වේ. එහෙමයි අ හතේ ාරය නර්ගහැද. හෙමයි. එතකොට ඒගේ රජුවන්ට ලොක පුුණ්‍යිය භාග්‍යයක් තිෙන්න ඒගේ කෙනෙක් ලබන්ද. ඔබ කිවගේ පුතාමවපියන්ට ලොකෝවාසනගන තිෙන්න්න ඒවගේ දරුවෙක් ලබන්න හෙමයි මට අතටම දරු හතර පස්සන යහෙන ඉන්න මෞපියෝයින්නවා. වුල ාලයා වෙන්න පුළුවන්ම මේ කියන්න මහ පාණ්ිත්තිය නුක්ත පුදගල එහමයි. අයිලා අක්කලා අම්ම තාතාව කෝබු පදස් පටන්නේයාගේ එහමයි ඇයට බින පුදාතිය නිසා එහෙයි. එයා යම හිතලවල්ලව මේක කරන්න හොඳයි තාත් මේක කරන්න නිිපාතායැකිවොත් ඒ එපා කියපු දේකළු තාත්තගේ පරිගාන එහයි ගෙදරක පවුලක තාත වසින් සලකන්න සමහරලට සහෝදරයා එමයි පාල සහෝදරයා තම් බාල සහෝදරිය ඒයයිකු අම්ම ෝගේ පත්ාවගේ කර කතාවට කනවා. එහමයි. ඒ එවැනිි කෙනෙක් පවුලකට ලැබෙන්න පැර පින නිසාත්තර. එහෙමයි. එයා නිසාම පවුල එහමෝම ගොඩයනවා අභිවෘධය කර ගමන් කරව ඒකට පින තියෙන්න්න මෝන. එහමයි. අර උපදේශකයෙන් බලව පින තිෙන්න්නනෝන එක ලබන්ද නිත්තයයි පොුණ නිශක්්‍යය යනුට ේදේ රජරුවන්ගේ පින ලේජි පහස පික් නෙම. එහම. නවතේ පිනයට පත්වල සනවිසන වෙලා රජුරුවන්ගුව හැමතම මුලාවට පත් වෙලා. පාගවෙලාවට චල ප්‍ර දක් ර ජරට යටවෙන්නක් තිමනව සේනකදීගේ උප බල බලා හැමදාම හිටයන්න. හෙමයි ැන් අපිට නග ද සා චචන්න ච ප්‍රක්ම රජරන් ගේ න පිරිබඳව ේන ද අප ි හර න ු හ හෙමයි ඒ සාකච්ච කල න තාක ත ේන ල යන්න ුන් ම ාවේ ෝඩ ීර එහෙමයි ඉතින් එඇසා. එබ ෝඩයන්තර මහා පාන්දිිතයක නුක් මහචර පටුතුමා බන්ධවේදේරජුරන්ඩ බලවක් පිය මෙහෙමයි. හොඳයි ඊළංග ප්‍රශ්ණ අපේ හාමුතරණය දැන්වා අපිේ මාස හතරක් වගේ ඉතාමත්ම කටිකාලයක් තුළ මහෝසත පන්දිතුමාට නගරයක් අලංකාරවත් විදිරට හැකියාවක් ලැබුණ. ඒක අපේ චූලෙනි ප්‍රහ්මදත්ත රජ්ජරුවන්ගේ කැත්තති දිනාගෙන සහ තමුන් ගෙතිබන සම්පත් උපයෝගී කරගෙන ඉතාමත්ම සැලසුම් සහගතව කළ නිර්මාණයක් අපරු නිර්මාණයක්. ඒගේ අපේ හාමුදුරන දංඟ මිත්‍රත්වය කියනදී දැඟ වේදේහ රජතුමා ඒවගේ චූලිනි බ්‍රක්්මදත්ත රජතුමාතර මහාමිත්‍රත්වයක් ගඩ නගුණා. හැබයිඒ මිත්‍රත්වය ගොඩනැගුණේ විනාශයකට පාරකපන්න කියන සිතිවිල්ල මුක්කය සිතුවිල්ල ැටීට තියාගෙන. එකක්ම පුද්ගලය එක් තුළ දැන් චූලනි බ්‍ර්මදත්ව රජතුමා උඩින් පෙන්න්නන්නේ ආ මමතමා ඔබතුමාගේ මිත්‍රයා. මමතමා ඔබතුමාට ලඟිින් ඉන්න කෙන කියල පෙන්න්නනවා. හැබැයි යටටින් අරගෙන යන්නේ වෙන ක්‍රියපිවෙතක්. මෙහෙම එකම පුද්ගිලයෙක් තුළ යහපත සහ අයහපත නැතම් හොඳ සහ නරක එකවට ක්‍රියාත්මක වන්නට නැතන් එවැනි දෙයක් ක්‍රියාත්මක කරන්නට ඇතිවෙන්නේ කුමන කාරණාවක් නිසාවෙෙන්ද. ඇකල් එක චරන් ප්‍රක්ත්තුරන්ගේ උපයිශිලි බව. එහෙමයි. ඒකට වඩා ඉස්පත් වෙල පේනවා ඔය චරිත දෙකම එකට ක්‍රියාත්මක වෙනකාරය අපේ බහසිර පඩතුමාගේ. හෙමයි. රජරන්ට හිට දිනාගන්න නගරයක් නිර්මාණය කරන්නමිතන හොඳයි කියර කියන්නේ. ඔක්කොම කියන්නේ යටටින් යම්කිී විශේෂ වුවතුරක් වලක්වා ගැනීමේ පරමාර්ත ඇතිවන්නේ එමයි ඇත්තත්ම චෝනෙන් පලක්ත් වට හිතවත්න්නන හමයි එතකොට හිතවත්කමක් මවා පෙන්නන්නේ තමන්ගේ වමනා විෂ්ට කරගන්න පාර්ථනා වෙන්නේ එහමයි සර්ල සමාජය දී මිනිසුත් හොන්දටම තේරුගන්න නොන මට මිත්‍රත්වයක් පෙන්නන්නේ යාළුකමක් පෙන්න්නන්නේ නතම් ප්‍රේමයක් පෙන්න්නන්නේ එක්කෝ මගේ තියන මිනිපු ල්ටික දයගන්න හෙමයි එක්කෝ ගේ මොනමොහර වෙනත් ප්‍රයෝජන බාගන්න එමයි මෙන්න මේවිදිී සිතුවිල්ලක් ඇතුවයිමයක් ්‍රියාත්මකවෙන්න කියනක දුරදක්නා නෝනින් සී කරගන්න ඕන එහෙමයි එතකොටයි තේරුන්නට පුළන්න මෙයා චර්ත ්‍රියාත්මක කෙනෙක් කියලා එමයි ඒ එක පැත්තකින් ජීවත්ීමදී එක අවශ්‍යය කියලතෙනවා එහෙමයි සමහර්ට හිතමකො දැන් ලේලියක් නැන්දනියට කියන මට අපේ අම්මවත් තාතරය නෑ ඔබතු කිය තරක් එහෙමයි ඒ කියන්න ඇතටම අම්ම अधවනි करना නෙම මයි දැ දැනගන්න ඉන්න තැ න්න අම්මගේ සනහ दिनाग කටතු ක මයි बරුවुने में ने में ම उपक्්‍රමගुने ගुने වගේ කියන්න පුළගने උපक्්‍ර मेंයක්नेමයි ंत्रර दि කකගේ छरය තුළ ुඩගක ති जीती මයි අප කතාර හි හොඳවනත් වැඩ ෞඩතාො ර හොඳ හැමදාර්විදිය තමයි හි අපේ හාමුදුරුවන්ට ධර්මයත් එක්ක මේ සමාජයේ පුද්ගලයන් කතාබහ කරලා අපරු විදිහට තොරතුර ගෙන හරදක්කනවා. ඒ දේවුලොත් අපේ හාමුදුරුව පුළ පුලුවන් කැංගුල්ල ධර්මයත් එක්කම සමාජයට දින මෙන්න මෙහම වුණොත් මෙහම වෙන්න පුළුවන් ඒ අදකීම අප හාරුව ීවිතයට ලබාගත්ත නිසා සහ අනිතක ගුරෘතිය ඉන්ඳ ලබාගත්ත අත්දකම් ලමයින් එක් වැඩ කරළ ලබාගත අදකම් එතකොට ඒ විදිහයට සියලු අත්දකීම් එක්කාසු කරගෙන තමයි මේ මනාවට සැලසුම් සහගතව ධර්ම දේශනාව තුළ ජීවත්වෙමි නැතං ඒ ධර්මය දේශනා කරන මුොහොතේ සජීව බා ආරක්ෂා කරමින් ඔබට දහම් දෙසන්නේ. අපේ හාමුදුරුවන්නේ අද අවසන් ප්‍රශ්නය හැටියට යොමු කරන්නට බලාපොරොත්තු වෙන්නේ සමහරවස්ථාව නොලද අපි හලතියනවා මේ දෙවියන්ට අපි පින් දෙෙනම පෙහහාදුරන්නේ ඥාතිහින්ට පින් දෙෙනවා ධර්ම දේශනව සහ විධ පුරර්ණිටයුතු අවසානයේද. ඒවගේම පුළුවන් අවස්ථාවල යමරජුරුවන්ටත් පින්දීම වැරද්දක් නෑ කියලා අපි ටැහිලාතියනවා එකහම ගැටලුවක් ද නත්තන් ගැටලුවක් නැදප හඳරුවනි ගැටලුවක්නෑ දැ දේව පෙළේ කොටත් දෙගක්කින්නවා. එහෙමයි පිනට මනබුරුවච්ච සම්මාධී්ික දවතාව එකො පරනින්ම්මිට වදවක්ති එහෙමයි ලෝක එවගේම අපි නිතරම අහරතියන අසුර එහමයි. අසුර බවන ඒගොල්ලෝ විච්චන්දිික ඒගොලන්ට නිවන්දකින්න හතු සම්පත්න එහමයි අපි ඒගුලන්ට නිවන්දකින්න හේතු සම්පක් ලබන බවකට පමිණෙන්ට හිතර පින්න්නදන්නවා. එහමයි යවරජරුවන්ට පින් දෙන්න නත් එහෙමයි ඇතරම ඒ අර අවර්ශයදයක්ක අපි විසි මගේ හැරන දෙයක් කතාවටත් කියන ඔබට අඩුගානේ. අප යටයයි හි ලව තු බට ම මක් කු ැතක හවා වාන ය දවදතු ස හම හ ම රජර මාව සීපත් කල පිින්ටිකක් දීල ඹගේ ල නවාන්නේ හෙමයි එසා රජුවන් ි ද වරු න්න හ ක ම වැන න්න ඒෙමයි තක ො කර පි ක න ම රජරවාගේ හ න ්‍රන හ ක මටම පොතු එක ගාථාවක්න අන්දරන්න කරු ත මට හු තියමරජු පින්ද්‍ර ගාතාව ර ගාතාවක් නෑ මා සත්තු මේ පින් පූමාටු දේවතාව අර්මන්කිපු අසුරු භහනි අසුරයෝ තුර සුර දෙගොල්න කොට එෙමයි රසුර දෙගොල්ලන්නට පින්දෙන්න්න හෙමයි වදවත් මාරද තු්‍රරට පින්දෙන එහෙමයි ඒ පින්දන එක කාට පින්දුුන්න ප්‍රශ්න එහෙමයි ප්‍රරධකරන මනුසයක හිතන්නුවවා ඒ පදදිිේ අනය පාදකමින් අත්මි දන්න මගේ පිනව ට හේතුවක් පේවාගලට හෙන හ එහමයි අපි හිහිතර පිද. එහමයි සහට කාලාන්තරන් පින්දෙරකට පි ශක්තිස අය පරිවර්තනය වඩ තිද. හෙමයි ගෙදරකින්නට නොහිකුණු දරුව නොහික ස්වාමයක් නොහිකුණු ස්වාමිදේය එ හන්තනම් පිින්කන් කරගන එය සහිපත් කරල අනේ පිේ බල මයාට. यहां शात्यයක් वा ि ति परिवर्तनेक वाගේ अदिि्ान කौ सहारतहमा अदििष्राान ක हावा पिंपनदन मिलला या परिवर्ने ह एक जा हत्त्रर पुरर गुුණने न ला विसीही करला अनुत्रर परधम सारती गुුණने साततिहाई न मनुहद बद्दाने के साक्त ඒ सात्यान भविमाගේ स्वािया ඒसात्यान ुभाविनमाගේ पुतामाගේ दुव स पत्वा द हमමगटने वा අකීකරු ගින්නක් විදේවා කියල නිතර පාර්ථනා කරන්න ඕන මේක නිතර මුුණන්දෝට යම නිතරදි කරගන්නකොට එක ජප වෙනවා ජපවෙනවා ගිගන්න යමගේ ශක්තියක් උපදනවා. වතන ශක්තතියතු පපදිනවා හිත ක්තියතු පතිදිනවා ඒේතුරි තමගේ බලාපොරොතු සපට කරගන්න ැබෙන. එතිඒ ශක්තිය විශ්වය තිබෙන මහා ශක්තියක් බවට පත්වෙලා ඔබට තිබෙන යම් ගැටලූ දුකන් කරදර බහදාවන් ජයගන්නට ශක්තිය දහිරය වාසනාව ලැබේවායිකයා අද අපි ප්‍රාර්ථනා කරනවා. ප්‍රර්ථනාවත්ත එක් අපේ හමුතුරන්නේ නිරන්තරයෙන් අපි හමදාමත්ම සිහිපත් කරනයක් තමයි මේ දවස්සුල අපි හැමෝටම ටිකක් අපහසු කාලසීමාවක්. ඇබැයි මේ අපහසු කාලසීමාව තුළදීවුවත් ඔබවහන්සේට අවශ්‍ය කරන ඒ ප්‍රථ්‍ය පහසකන් සපයයාගැනීම වෙනුවෙන් මුූල්ලි දායකත්වය සපයන්න සහ ද්‍රවීමේ දායකත්වයේ සපයන්න තාමත් ලෝකයේ නැතම් මේ රටේ ජීවත්වන මගේආදරණය සැදහවත් පිරිස ඉතාමත්ම. සත්්‍යතින් කටයුතු කර ආකාරයයක් අපට පෙන යන දෙයක් එහනිසා අපෙන්ද විමසීමක් කරනවා සෑම මහකම බ හමුදුරුවනෙ දැගොහොමද අපේ හාමුදුරුවන් වහන්සගේ අසනීපතත්ව කොහොම කියලා. එතකොට අපි දන්නා තරමින් තොරතුරු පැහැලිරනවා. නමුත් මේ දිනවල පවතින මේ සමාජ ගැටලු කාරිතත්වය තුළ වනත් ඔබහන්සේට අනකාරයක් පුුණ්‍යා ෝදනා සිද්ධ කමින් ආශිරවාද කරමින් මුල්ල මේ වශයෙන් සහ ද්‍රව්ය මේ වශයෙන් ශක්තිය ගසු කරන මේ ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ ඉදිරිංර්ධන කටයුතු වෙනුවෙන් සහ ඒ භික්‍ෂු භික්ෂණී කියන දෙ පිරිසේ සාර්ථක භාාවය වෙනුවෙන් අවශ්‍ය අනිකුත් පහසුකන් සපයා ගැනීම වෙනුවෙන් දායකත්වය දක්වුණ සියලු සැදහවත් පිරිසට අපි අදත් මේ ආකාරයෙන් පුුණ්‍යාණමෝදනාව සිද්ධ කරමු. සදහැවත් වාසනාවන්ත පින්නතන විශේෂෙන් අපේ පුතා සිහිපත් කලා වගේ ඔබ අපටත් බොහෝවාරවල දුරකතරයෙන් කතා කල්ල තිය ෙනවා නමුත් මගේ අසනට සෝභාවෙන් නිසා. පිරිිතුරුදීගත නොැකික තිබෙනවා. නබුත් මං අවස්ථාව ලැබුණනොත් තාපහු අරගෙන හරරි ගේ තොරොතුරු කතා කරනවා. පොදුවේ ගත්තොත් මේ මොහතවන විට පරික්ෂණ කටයුතු තවමක් කරගෙන යනවා. ගොක්ක වඩුව බද්ධ කරගඩීම පරික්ෂණ කටයුතු ේ සඳහ තාවත් වකෝඩු පරිත්‍යයාාග ශීලීන් මං බලාපොරොත්තු වෙනවා. මොකද හේතුව කොට සතල් යක් කිෙතර තියනවා පූරණය කරන්නඩ පරිීක්ෂණ කරන්න ඒන් සමහට තියක් කිිතර කරගෙනයනකොට නොගැල්පීමක්කෙනවා. ේක ප්‍රති ක්ෂප වෙනවා ඒ හින්දායි මේක මිච්චර කල්ල යන්නේ මොකද ජයතරපපුර මහරෝහලයක සම්පූණ කරන්නේ තොට සර සසිියක්ම ඒ අය ගලපීම් බලනවා. ඉතිං ඉදිරිී දිනවලත් තවත් පරීක්ෂණ ගණනාවක් මගෙත් පවත්වන්නට තියෙනවා. ඉතිං ඒවෙනුවන් ලොකු විය පැහැදබක් දරාගෙන ලොකු අපහතුකම් මැද කටයුතු කරන වෙලාව. එහෙමවුනක් මට ඒ නොදැන මගේ නිරෝකි සම්පත්තිය ප්‍රාත්ථනා කරගන්න දම්පැටික. වැ ග හැට ලින් ത. ඒගේ പക ක න හන්ස රෝග ප ල ඇතුලත വ පැ කරන්නේ വ ෙන් කිය ර න හම සතු ස කරන ് ම් හ ක් ක් ලා න കරනාවේ සතසේ මට තිනයි හරහ අද අප. wartawan රාගම තුමගර තോ ම පരയ ස්තුു ියසේ ක മാ මැന ේ වත් මහත්මිය ප्या ලක්සේ බර පැ ප්‍රතිකාර සඳ ාවෙන් කරത നോ ග ോග ස ්‍රാത කි യතුම පින් කම ්‍රධා ර ුණ ගේ പ സසි് පන්න මහत्මാගේ සි අටවැന ුණාස්දු പ පി ක ാසെ පലෙන් යේ දී ති ුණ ත් ോලික කරගෙන SDMപ නට ැി න . ලබ ം ന മതമ ක BMMබന 100സගsගේന്ങമ രാਰതനාව හദ දගനයි ඒसाസവ ൂजा කസ කර പപ්‍රකා ස wartawansemase si tauan එක ake hettaha laman lu pas tejarkala Abse for fose naupiantat Kol bisa bidu ha ge je samgat cehani foseka die has si depian mu dan kekat bala per. ශේෂෙන් පන ලබන होය ායට පත්නේ දීනිය නිසා ඒ මවපියන්ගේ හදව තා මක්න දැඩල්ලෙස කම්පනයට පත්තුල ඉන්න වෙලාවක ඒ දරවාට උපන් උපාත් භවයක් පාසා කවදාව में බඳු වියෝවක් නොවන්නට ආදරෙන් අප මෛත්‍රය අප ප්‍රර්ථනා කරමු දැනට रोෝගතු සින जाයමන්ති ලක්ස්मी रोගේ ස්ුව ප්‍රාත්නා කරමෙන් ශරධනට මුතුම් නිවන්සවා ස්්‍රාන කල तीවා ඒෝගේම පොඩියාමින සහර සිංහ පිවත් මාත්නියය අංකාසුහයින්ගේ පුංචි පාලම නාත් අන්දී ට අෞුරුදු ගණ නාාවක් තිස්සේන පූජ ෝගියයට මගේ බුදු පුතා කියින් හැගීමෙන් සාහ සම්බන්ධ වෙනම් මකනෙ ඒ පින්වත් මැනියන් නාත්න්දගේයේ ශ්‍රී පුස් පාරම උපස පාත් ක පි ට නිරෝගි සුවය ප්‍රාත්ථන කරම ප ති ධාක ර පැන පිග ො බ පසු ද ක ම පැමි. ඒ සරකත් රජ ාති ට පිංගන්න ොදන් රන්නන ඒ පිල්වත් මතාවක් කල්පනා කරනවා. වයවරුද මතාවක් ඔබතුේට නිදුක් ිරෝගී චිරජීවනය මද හදපත්ලින් මාතර ගෞරවෙන් ප්‍රාත්නා කරනවා. ඔගේ මීරිගම පලවෙෙනු පටුමගේ සංගමින්ත්තාමාවතේ අංක හතරින් බී නිවසේහිඩී පාලිත. വරත් පරින්නත් හත්මයා ප්‍රපැල් විසිි පන්ධාතික බර පැනක් මගේ ප්‍රතිකාර දාවෙන් කරලා. අභාාවයට පත් මිසියාා ප්‍රනාාන්දු ආදරනිය මෑනියන්ටත්. එගේ අබිලින් ආදරණය යාානන්ටත් කුඩා කළපටන් හදා වඩගත් පුංචම්මාටත් ඇගේ මෑනියන්ටත්, ගුණදාසපියානන්තත් සේලු ඥාතිනදත් පින්හන ොදන් කරවල සතුලු පුතා න්දිම දීනිය තුළු පෞඩි ශුදුරන අශරවාද කළ තියෙනවා. යගේම හික්කඩුව වඩු ගොඩ දීපානිවසෙහි ොරි දරම ද ශ ාමික හැදි පාලිකාවරුක සිි පන්ාදක ලර පැක් පිගන්නවා තිබෙනවා. පින්නැති හදවතකින් කළයේ පාර්ථනාව පෝජාවේ ප්‍රමාණන හොන්සසික් පසර විසි පහකට කරමිය ගේයාාධරණිය සැම්ප නෝ ෑන ඇතු සංසාර්ගත සිුර ාතිීන්ට පි නමොතන් කරලා. අසන පෙන් පස දේ ධර්ම ර් න ස හ ප ැ ික් මන් රෝග ල දේවා කෙරමයිත් පිහකින් ප්‍රාථනා කරනවා. ර හ ල ර න පුරන්ගේ ැ රක් හ පන ට ක ලන ඒගේම මගලා පනික සේකර පිනවත් මහත්මය අංක සබී දහ විසිය ද ර කකන ගම න් සි ප හ බර පැන පජ කරම ද රෂ ्रോනි ්‍රයි හ හැට ප . ශ రాత ా రాාత ැම రాత ර ගේ තුలు త එගේ ගගේ ప පా ක් ిහ ం ක් ిහ జ ති අප ප්‍රතිකාර සඳහා හ දන නම් අද දින. උපන්දිന සමරන්න පෂ පපනත් മැനියන්ත පර ස ම න ම ී රුලා ආශල්වාද ශක්තිය පබලവේවා කියලාප സබ පන්දිന ්‍රසത ප්‍රി පാාത කරනවා යිසි ു ස ുගන් බැන ශ ද ක തේවා කල පാාර්ത ෂ්്්‍ර සිදධවේවා අමනිවന නිව යන ගමන තත්്ത ി ുസൽ පාරමිතාവේ അി്ണാ කරന്ന തව ර്. සාසාදු සාදුහගේයා ඒපුුණ්‍යානු මෝදන වපියයා කාරේ නුමෝදන් වෙන ගමන්, අපේ හාමුදුරුවන් වහන්සේගේ දුරකතනාන්ගේ මතක් කරනවා හැයි කාරය බහල නෝනවේලාවන්තුලද දුරකත නෑමතුවක් ලබාගන්නට කාරුණික වන්න මෙනමේයි යා දුරකතනන්ගේ බින්දුවයි හැත්තය එකයි, හාරස සි දෙකයි විසියටයි හතලිස් හතර බිඳුවව හැත්ත එකයි, හරසේ විසි දෙකයි විසි අටයි හතලිස් හතර කාරර්යාලයටට කතා කරනවා නම් බිඳුවයි හැත්තයවයි දහතුනයි, දා හතරයි, හයසය විසි පහ. ද හැත්තවයි දහතුනයි දාහතරයි හසේ විසි පහ බින්දයි තිස්තුනයි දෙසේ විසි දෙකයි හතලස්තුනයි අසු හතර දිින්දව තිස්තුනයි, දෙසේ විසි දෙකයි හතලිස්තුනයි අසූ හතර කියන දුරකතනන්ගේට කතා බහ කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන් කමක් තිබෙනවා. ඒවගේ මයි ආධාර බැරකරන්නට පුළුවන්. ලංකා බැංකුවේ ගම්පහ ශාකාවේ විහාරාදීපතිහිමි කියන ගිණුමට මේකයි ගිනු මංකය තිස්තුනයි විසි දෙකයි හත්සය හැත්තෑ අට. විස්තුනයි විසි දෙකයි හත්සිය හැත්තෑ. අට ගිනුමට ඔබේ ආදාාර බැර කරන්නට පුඩුවන්කමක් තිබෙනවා. ඉති නදත් අපි සමුගන්නයි සූදානම් වන්නේ මෙතෙත් පාමළල ධර්ම දේශනාවක් ධර්මසාච්ඡාවත් සඳහ වැඩමුවන්න යදුණු ගම් පහ මිරිස්වත් හෙටියේ දනී ශ්‍රිස දර්ශන ධර්මනිිේතනා දීපති, විජිත්‍රභහනිී ශාස්ත්‍රපති රජකය වන්නේත අති පූජනීය කැටවල හෙමාලෝක නායකස්වාමින්න් වහන්සේට අපි කවුරුත් හන ගා ශබ්දන ගා සාදු හඬක් පවත්වා. නිදුක්නරෝගගේ සුව චරජේවනය හා උතුම් ධර්මාමාවබෝ දෙල බේවායිකයා ප්‍රාර්ථනා කරමු ඒ ප්‍රාර්ථනවත් සමගින් අගෝස්තු පස්සනිදා, පූජපාදවල්පො ගොතමස්වාමින් වහන්සේගේ අනුශාසකත්වය අන්රාධපුර රුවන්නලි මහා චෛතරජාණන් වහන්සේ අභිමුව පැවැත්වෙන, බුද්ධ ශ්‍රේත රාත්‍රය සමගින් එක්කාස්ුවන්න කියන ආරාධනාව සිදු කරමින්, අද සමගන්වා මෙත්නෙත් පාමුල නිමාවට පත්කරමින් හැම දෙනාටම තෙරුවන් සරණයි.